ජෛව ගෝලයේ ඇති විශාල මහා ඉතා සුවිශේෂී පරිසර පද්ධතිය මහා සාගරයයි. මිනිසාගේ ප්‍රියජනකම ස්ථානයක් ලෙසත් අතිශය භයානකම පරිසර පද්ධතියක් ලෙසත් මේ මහා සාගරය හඳුන්වන්න පුළුවන්. මේ සඳහා අපිට අත්දැකීම් ගණනාවක් ඇතත් ඉන් අප මුරුදුන් පරපතලව අත්දැකීම සුනාමියයි. මීට අමතරව මුහුදේ තියෙන යෑමට සහ අනාරක්ෂිත ලෙස මුහුදු වෙරළ කල්පරමත විනෝද වීමට ගොස් සිදුවූ අනතුරු වලින් මේ යන සංඛ්‍යාව අද දිනින් වැඩි වෙමින් පවතිනවා. ඒ නිසාම අද අපි ඔයාලව මේ පිළිබඳව දැනුවත් කරන්න කියලා හිතුවා. විනෝද චාරිකා අතරතුර කඟත් මුහුදත් දුටුවොත් පීනන්නට දැන හෝ නොදැන වතුරට බැස විනෝද වෙන්න බොහෝ අය අමතක කරන්නේ නැහැ. එහෙත් මෙලෙස විනෝදයට ආසාවට මහමුහුද සමග එක කරන්නට යන අනාරක්ෂිත ක්‍රියාවන් නිසා අවසානයේදී දීඑකිලි මිය යෑමේ ලැයිස්තුවට එකතු වෙනවා. අවාසනාවන්ත ලෙස වසරකට දහසකට අධික සංඛ්‍යාවක් දීඑකිලි මිය යන බවට වාර්තාවන අතරම මෙයත් 800කට අධික පිරිසක් වාර්තා වන්නේ මුහුදේ නෑමේදී මිය යෑම ලෙසයි. මේ වසරේ මුල් මාස 3 ඇතුළත මුහුදේ කිලි මියගිය සංඛ්‍යාව 179ක්. ඒ අතර කාන්තාවන් 32ක් සහ පිරිමි 143ක් වූ බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරනවා. පිහිනීමට නොදැනීම, මත්පැන් පානය කර සිටීම සහ මුහුදු වෙරළ ආශ්‍රිතව ඇතිවන දියවැල්වලට හසුවීම මේ අනතුරුවලට හේතු වෙලා තියෙනවා. මේ අතරින් මෑතකදී අපට අසන්නට ලැබුණු අනුවේදනීය සිදුවීම වන්නේ එකම පවුලේ මව, පියා හා දියණිය දෙදෙනා කිරින්දේදී මාර්ග දියවැලකට හසුවී මිය යමි සිටියයි. මේ නිසා ඔබ මුහුදේ සුන්දරත්වය සහ එහි විනෝදවන්නට යන්නට පෙර එහි සිතා බලන්නට බොහෝ දේ තිබෙනවා. මුහුදේ දේවල් වලින් පේරෙන්නේ කොහොමද, පේරෙන්න පුළුවන්ද, මොනවද මේ දේවල්? සමුද්‍රයේ පරිසර ආරක්ෂක අධිකාරිය සාමාන්‍ය අධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතාගෙන් අප විමසීමක් කළා. පොලිස් මාධ්‍ය ඒකකයේ වාර්තා අනුව දීඑකිලි මියගිය සංඛ්‍යාවත් වසරකට මියගිය සංඛ්‍යාව මිසී 2016 වසරේදී 878ක්, 2017 වසරේදී 727ක්, 2018 වසරේදී 768ක් මුහුදු රළ පෑගීමට මුහුදේ නාන්නට පෙර වෙරළ කලාපය නිරීක්ෂණය කළ යුත්තේ කෙසේද? මුලින්ම කියන්න ඕන, මහමුහුද කියන්නේ ස්වභාවික සුන්දර තැනක්. අපි මහමුහුදට ගෞරව කරන්න ඕන. මුහුදට කරුණ කර අපි මුහුදට අභියෝග කරන්න ගියොත් අමාරුව වැටෙන්නේ අපිමයි. ප්‍රථමයෙන් මුහුදට බහින්න හෝ රැල්ල පාගන්න කලින් අප කළ යුත්තේ මුහුද සහ මුහුදු රළ පිළිබඳව නිරීක්ෂණය කිරීමයි. ඒ ප්‍රදේශයේ මුහුද අනාරක්ෂිත බව, මුහුද සහ මුහුදු රළ පිළිබඳව නිරීක්ෂණය කිරීමයි. ඒ ප්‍රදේශයේ මුහුද අනාරක්ෂිතද, මුහුදු රැල්ලේ ස්වභාවයේ එම ස්ථානයේ ඉතිහාසය සැලකිය යුතුයි. අනතුරු වෙලා තියෙනවද, තියවැල් වලට අහු වෙලා තියෙනවද, මරණයට පත් වෙලා තියෙනවද ආදී දේවල් වගේම එම ස්ථානයේ නෑමට සුදුසුද යන අනිවාර්යෙන්ම දැනගන්න ඕන. ඒ අවට පදිංචි වෙලා ඉන්න, ඒ අවට නිතර ගැවසෙන දේශීය විදේශීය කාගෙන් හෝ ඒ ස්ථානයේ පිළිබඳව දැනගන්නට පුළුවන්. යන්නන් වාලේ මුහුදේ නාන්න යාම, රළ පෑගීමට යාම නොකළ යුතුමයි. තමන්ගේ හිතුමනාපයට අනුතුරුදායක තැන්වලට යනවා කියන්නේ ඔබගේ ජීවිතය වගේම ඔබ සමග යන අන් අයගේ ජීවිතය පරදුවට තැබීමක්. මුහුදේ විතරක් නෙමෙයි, දියවැල් වැව් ගංගාවලත් තියෙනවා. දියවැල් සුලිසුලි අනුරාධපුරේ පොළොන්නරුව පැත්තේ වගේම දකුණු පළාතේ තියෙන ඇලතොල ගංගාවලත් පවතිනවා. ඒ නිසාම මොන ස්ථානයේ නාන්න ගිය පරිස්සම් වීම තමන් සතු වෙනවා. විශේෂයෙන් මත්පැන් භාවිතා කරලා ඇලක දොලක හෝ මුහුදේ නැම ඉතාම අනුතුරුදායකයි. මොකද මත්පැන් භාවිතා කරපු කෙනෙක් කියලෙන දියවැල් ඕනෙම නැහැ. මුහුද සුන්දරයි වගේම ප්‍රචණ්ඩයි. මෝසම් සුලන් කියන්නේ කල්පර වැසී යන තරමට මුහුද සැරවෙන කාලය. මේ තත්ත්වය ගොඩක් අය අඳුරන්නේ නැහැ. මෝසම් සුලන් නැති කාලෙට කල්පෝරු මත විනෝද වුණාට මෝසම් සුලන් කාලෙට කල්පෝරු මත නැග විනෝද වීම එම ස්ථානවල රැල්ල පැකීම සුදුසු වන්නේ නැහැ. මොකද ෂණිකව ඒ දිය රැල්ලට පොර පදන්න කෙනෙකුට අමාරුයි. දිය වැලත් වගේ මුහුදටම අරගෙන ගිහින් තමයි රැල්ල අවසන් වෙන්නේ. වෙරළ කලාපයේ ප්‍රධාන වශයෙන් දියවැල් වර්ග දෙකක් තියෙනවා. වෙරළින් මුහුද මැදට ගමන් කරන දියවැල ලෙසද, මුහුදත් සමග වෙරළ දිගේ ගමන් කරන දියවැලි ලෙසද මෙය හඳුන්වනවා. දියවැලක් ඇතිවෙන්නේ සහ දියවැලක් අඳුරගන්නේ මෙහිමයි. දියවැලක් යන එක් පැත්තකට ගමන් කරන දිය ධාරාවයි. එමෙන්ම එහි වේගය, පළල, ස්ථානය අනුව වෙනස් වන්නත් පුළුවන්. මුලින්ම දියවැලක් හඳුනා ගැනීම වැදගත්. සාමාන්‍ය දියවැලක් කියන්නේ පටු වතුර ධාරාවක්. සාමාන්‍යයෙන් මුහුදු වෙරළක ඉඳලා කැඹුරු මුහුදට වේගෙන් ගලා යන වතුර ධාරාවක්. මිනිත්තුවකට අඩු කාලයකදී මීටර 300ක් පමණ වෙරළේ ඈතට ඔබ රැගෙන යන දියවැලකට පුළුවන්. දියවැල් ස්ථානයක් හඳුනා ගන්න මුහුදට බහින්නට පෙර මුහුදු රළ මුහුද හොඳින් නිරීක්ෂණය කළ යුතු වෙනවා.
දෙපැත්තකෙන් එන රළ ඇවිත් ගැටෙන තැන මැද අසාමාන්‍ය ලෙස සංසුන් ජල රේඛාවක් ලෙස මුහුදු වෙරළේ සිට මුහුදට යනවනම් මුහුදු රළ ගොඩක් පෙන සහිත නම් කැළඹිලි වැඩි නම් වෙරළ අසන්නයේදී රළ පිදර විට සුදු පැහැයකින් දක්නට ලැබෙනවා නම් මුහුද අඳුරු පැහැයක් ගන්නවා නම් එම ස්ථාන දියවැල් බහුල ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ නිසා ඔබ කොයිතරම් පිහිනීමට දක්ෂ වුණත් මුහුදට බහින්න පෙර මුහුද නිරීක්ෂණය කිරීම වැදගත් වෙනවා. ඒ වගේම වෙරළ ආසන්නයේ තිබෙන ගල්පර තෙත සහිත නම් කිසිම විටකත් එම ගල්පර මත විනෝද වෙන්න යන්න එපා. සමහර අවස්ථාවල එකවර මුහුද සැරිවෙන්න පුළුවන්. මේකට අපි කියනවා ෆ්‍රීක් වේව්ස් කියලා. මේක ෂණික ගල් වැහෙන ලොකු රැල්ලක් විදියට එනවා. ගල්පරයක ඉන්න අවස්ථාවක මේ වගේ ලොකු රැල්ලක් ආවොත් බයට දිවීම සුදුසු වන්නේ නැහැ. ඒ අවස්ථාවකදී තවන් ඉන්න තැනම බිමට මුලි වෙලා ගල බදා ගැනීම තමයි අනුතරින් මිදීමට නිවැරදි ක්‍රමය වන්නේ. තුවනකොට අපේ ශරීරය සමබර නැතුව වැටෙන්න සහ මුහුදු රැල්ල සමග මුහුදට ගසාගෙන යන්න පුළුවන්. කිසිසේත් මුහුදු රැල්ලක් කෙනෙකුට දිවීම අනතුරුදායකයි. තවත් විශේෂම කරුණක් තමයි මුහුද ඇතුළත හදලා තියෙන ගල් වැටි, බෝට්ටු නවත්වන ජැටි, පාලම් වගේ ස්ථානවලින් අඩුම තරමේ මීටර් 150ක් ඈතින් නැම. ඒ ඉතා සුදුසුයි. දියවැල් එම ස්ථානයේ අසල ඇති වෙන්න පුළුවන්. දියවැලකට හසු වුවහොත් වෙරළින් මුහුද පැත්තට ගමන් කරන දියවැලක් නොදැනුවත්ව මුහුදට ඇදගෙන යාම සිදු වෙනවා. බොහෝ අය අනතුරට මරණයට පත් වෙන්නේ මෙන්න මේ රිප් කරන්ට් කියන දියවැලෙන්. ඉතාමත් නිසල මුහුදේ පවා ඇති වෙන මෙවැනි දියවැල් රැල්ල පාගල ඉනතෙක් මුහුදට බැස සිටින අය පවා ගැඹුරු මුහුදට ඇදගෙන යන්න පුළුවන්. දියවැලකට හසු වුවහොත් කිසිම විටක ඊට එරෙහිව පීනන්න උත්සාහ නොකළ යුතුයි. අපි මුහුදට විරුද්ධව ගොඩට පීනන්න උත්සාහ කළත් අපි පීනෙන්නේ එක තැනව. මොකද දියවැලේ වේගය ඔබේ පීනුමේ වේගයට වඩා වැඩි නිසා ඔබට එය කළ නොහැකි වෙනවා. දියවැලි සමග සමාන්තරව පීනීමෙන් සහ හරහට පීනීමෙන් දියවැලෙන් ඉවත් විය හැකි. දියවැල සමග විරුද්ධව පිහිනුවහොත් වෙහෙසට පත් වෙලා ශරීරයේ අප්‍රාණික වෙන්න පුළුවන්. පිහිනීමට දන්න කෙනෙක් නම් දියවැලකට හසුණු ගමන් පාවීමෙන් දියවැලෙන් ඉවත් වීමට හැකි වෙනවා. පීනන්න බැරි කෙනෙක් නම් මුහුදට බහින්න ඕන, රැල්ල පා ගන්න ඕන මුහුදකෙන දැනුවත් වෙලා. එහෙම නොවුනොත් ඔබේ ජීවිතයේ මරුවෙලක සැඟවෙන්න පුළුවන්. පිහිනීමට නොදන්න කෙනෙක් නම් දියවැලකට අහු වුණා කියලා මැරෙන්නේ නැහැ. පළවෙනිම දේ කලබලය නොවීම. ඊළඟට දියවැල සමග මුහුද දෙසට ගිය පසු රැල්ල කැඩෙන තැනින් එනම් දියවැල ඉවර වෙන තැන මිනිත්තු කීපයක් වෙරළට සමාන්තරව දියවැල ඉවත් වුණු වහාම උඩට මතු වෙනවා. ඒ අවස්ථාවේදී හොඳම දේ අත් දෙක උස්සල උදව් ඉල්ලන එක. යම් හේකින් කෙනෙක් දියේ ගෙලෙනවා නම් එම තැනත්ත වහා ඇල්ලීමට යාමෙන් වළකින්න ඕන. මොකද ඔබ පුහුණුව ලත් ජීවිතාරක්ෂකයෙක් නොවේ නම් ඔබේ ජීවිතයේද අනතුරුදායක වෙනවා. පුළුවන් තරම් ඔහුට බාහිර දෙයක් අල්ලා ගැනීමට දිය යුතුයි. අපි ගොඩක් වෙලාවට කරන්නේ දරුව නැතේ සහෝදරය ගෙලෙන අවස්ථාවේම ඔහුව බේරා ගැනීමට පැනීම. මෙයින් වෙන්නේ කීප දෙනෙකුගේම ජීවිත අනතුරට පත්වීම. හොඳ දේ වතුරට බහිනවා නම් ඉනෙත් පහළ වතුර මට්ටමේ සිටීමයි. මුහුද රැල්ල වෙරළි සීමාව දක්වා එනවනම් එම ස්ථානවල මුහුද රැල්ල ඉතාම සැරයි. ඒ ස්ථානයන්හි රැල්ල පැගීම අනතුරුදායක වෙනවා. මුහුද ඈතට වෙන්නට සුදුපාට පෙන සහිත නම් ඒ මුහුදු ප්‍රදේශයන් ඉතාම අනතුරුදායකයි. මුහුද වෙරළේ බොහෝ තැන්වල අවවාද පෝරු අනතුරු ඇඟවීම පෝරු දාලා තියෙනවා. නමුත් ඒව කියවන්න ලංකාවේ මිනිස්සු ඒව ගොඩක් ගණන් ගන්නේ නැහැ. අවතාරම් සහිත ස්ථානවල තමන්ගේ වීරත්වය පෙන්වන්න ගොඩක් අය කැමති. දියේ කිලෙමින් වැඩිපුර මරණ වාර්තාව එන්නේ මිනිසුන්ගේ නොසැලකිලිමත්කම නිසා. තව දෙයක් පීනොත් තටාකවල පීනන එකයි මුහුද පීනන එක අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා තමන්ගේ පරිස්සම වැදගත්. ලංකාවේ හැම මුහුද වෙරළකම නාඩ රැල්ල පාගන්න බෑ. ඊට සුදුසු තැන් තියෙනවා. මුහුද කියන්නේ විඳින්න පුළුවන් තැන. ඒ තමන්ගේ සීමාව ඇතුළේ. මුහුදේ නාන්න වෙරළ පාගන්න යද්දී විවෘත වෙරළ තීරයේ නම් ලොකු අවධානයකින් කල්පනාවකින් විනෝද විය යුතුයි. විශේෂයෙන් හම්බන්තොට පොතුවිල් හලාවත ගල්කිස්ස මාතර නිලා වැලිවැනි විවෘත මුහුදු වෙරළවල අනතුරු ඉතාම වැඩි. මේ ස්ථානවල නාන්න ඕන මෝසම් සුළන් නැති කාලවකවානුවල පමණයි. පසුගිය දවසක කිරින්ද මාර්ග දේවලට හසුණු සිය පවුලේම මුහුදු රැල පෑකෝ ස්ථානය අනාරක්ෂිත ස්ථානයක්. කිරින්ද හම්බන්තොට මුහුද මෝසම් සුළන් තිබුණත් නැතත් ඉතාම සැරයි ප්‍රචණ්ඩයි. කිමිදෙම් කරුවන්වත් එම ස්ථානවල මුහුදට බහින්නේ නැහැ. දකුණු මුහුදු තීරයේ මෝසම් සුළන් නැති කාලවකවානු වන්නේ නොවැම්බර් සිට මාර්තු දක්වා. දකුණු මුහුදු තීරයේ නෑමට ඉතාම සුදුසුයි. මුහුද ප්‍රචණ්ඩ නැහැ. ඒ වගේම මැයි, ජූනි, ජූලි ඇගෙනහිර මුහුදු තීරයට මෝසම් සුළන් අඩුවන කාලය ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මේ දිනවල දකුණු මුහුදු තීරයේ ඉතාම සැරයි ප්‍රචණ්ඩයි. ඒ වගේම සෑම විවෘත වෙරළ තීරයකම දියවැල් තියෙනවා. දියවැල දවසේ වෙලාව මුහුද රළ අනුව වෙනස් වෙනවා. පොල් හේන, හික්කඩුව, උණ වඩුණ වැනි දූපතක් ලෙස වට වෙලා තිබෙන රැලි නැති වෙරළ සහ පැහැදිලි වතුර මුහුදේ ගැඹුරු පෙනෙන ස්ථාන නාන්න විනෝද වෙන්න නියම සුදුසු ස්ථානයි.
වතුරට මැස්සම පීනන්න බැරි නම් තමන්ගේ ඉනට වඩා පහළ ප්‍රමාණයේ වතුර මට්ටමක සිටිය යුතුයි. මොහොත දැකපු ගමන් ඕනම කෙනෙකුට හිතේ සතුටක් උද්‍යෝගයක් ඇතිවෙනවා. විශේෂයෙන් පොඩි දරුවෝ මේ නිසාම මොහොතක් දැකපු ගමන් මොහොතට වැසීම රැල්ල පෑගීමට යාම මරණයට අතවැණීමක්. මොහොතට වැස්සට තමන්ගේ සීමාවේ ඉන්න සෑම පොඩි දරුවෙකුටම පීනන්න පුරුදු කරන්න. ඒව කවදාවත් අපත යන්නේ නැහැ. එවිට තමන්ගේ ආරක්ෂාව තමන්ට සපයා ගන්න පුළුවන් වෙනවා. ලංකාව කියන්නේ දූපත් රාජ්‍යයක්. රටේ අනාගතයේ තියෙන්නේ මහසාගරේ මත. ඒ නිසා ආදරය කරන්න ඕන. සුන්දර මූදට ඔබේ නොසලකිලිමත්කම නිසා වෛර කරන්න ඉඩ තියන්න එපා. මේ වීඩියෝවෙන් ඔබ යමක් දැනගත්තා නම් වීඩියෝට ලයික් එකකුත් දාලා ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ලංකාවේ අපි සමග රැඳී සිටි ඔබ සැමට සුබ දවසක්. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.